අපිසිරු දෙනාම ඉමක් කොනක් නොපනෙන සංසාර ගමනක් තුළ කිසිරු දෙයක් නොදැන ගමන් කරමින් සිටෙන්නේ. සංසාරයේ ගමන් කරන තැනදී සැපයිපාක දුකිපාක ආදී දේවල් පිෙන සහ පවමුල් කරගෙන විදවඩ වෙනවා. මේසා දීර්ග සංසාර ගමනක් ගමන් කරන්නම ජීවිතයේ සත්ත්‍යස භාවය ගැන හොයන් නැති නිසා ජීවිතයේ ඇත්ත පිළිබඳව හොයන් නැති නිසා. යම්කිසි කෙනෙ ජීවිතය සත්‍ය පිළිබඳව හොයන්න පටන්ගත්තොත්. අන්න එකෙනට අසත්යක ජීවත්වෙන්න බැරි වෙනවා. සත්‍යවාදී කෙනාට අසත්ය එක්ක ජීවත්වෙන්ද බැරිසනදී සත්‍යට යොමු වෙනෝ. ඒ සත්‍යය ස්භාවේ තමයි එතරවීම කියලා කියන්න. ලෝකයින් එතරවීම කියලා කියන්න. ඉරි මෙවැනි දහමක් අපට අහන්ඩ ලැබීම පිළිබඳව එවැනි ධර්මයක් ඉගෙන ගණ්ඩ අවස්ථාව ලැබීම පිළිබඳව එකටකින් අපට සන්තෝසයට පත්වෙෙන්න්න පුළවා. ෝද හේට මේ ලෝකයේ ඉතාම කලාතුරකින් තමයි මේ බුදුරන් වහන්සේ නමක් පෙන්නන සත්‍ය ධරමයක් අහඬ ලැබෙන්. අඤ්‍යානකම මෝඩකමින් තොර වූ ජීවිතය සත්‍යපෙන්නන දහමක් අහන්ඩ පුළුවන්කමක් ලැබෙන්ෙන ඉතාම කලාතුරකින්. හැබැයි ධරමය බාහිරින් කොච්චර ඇහුණාත්න් සැබැහැවටම ධරමය පෙන්නෙන කාරණාව අහන්ඩ හැකියාව නැත්තාං. තමන්ගේ කොටුවෙච්ච රාමුව එක්ක නම් ධර්මි යහන්නේ. තමන්ට තේරණ විදිරණන් ධර්ම යහන්නේ. එතන දියාට ධර්ම යහන් අවස්ථාවක් ලැබුුණට ධර්මය ඇසීම කියන කාරණාව ශෂන සම්පත්තියක් වෙලා නෑ. ධර්මයක් ඇහුුණයි කියල කිව්වට තමන්ගි ලෝකට තේරණ දේවල් ටිකක් තමයි යහිල තියෙන්. අදි ගොඩා කිතාගෙන ඉන්නා බුදුරැන් වහන්සේගේ ධර්මය කියලා කියන්නේ. ලෝකයේ සිදුවන්නාවූ සිදුවීම් පවතින විදිහ කියලා එකන් ලෝකයේ කිය දෙයක් තියෙනවා තියන ලෝකයේ වැඩපිළු සිදුවන්නේ මෙහිමයි එරකොට අපික දැනගෙන කට නොවැලී හිටිය හම නිවන් දකිනවා කියලා මෙන්න මේ විදි හිතන විදි අද ගොඩාක් කලාවට තියෙනවා. බුදුරන් වහන්සේ පෙන්නන සත්‍ය තුළ තියෙන්නෙම තිබෙන්නාව ලෝකයේ කැත්ත නිමේ ෝකයේ තිබෙන බව කියන කාරණාවේ සත්තිය. තිබෙන්නාව ලෝකයේ සත්වනෙමයි ලෝකයේ තිබෙන බව කියන කාරණාව ඇත් එකැන ලෝකේ තිබෙන්නේ කොහොමද මෙන්න මේක කාරණාවයි පෙන්නන්න. එත ලෝකයේ ති ලෝකද විදි ලෝකයේ හටගන්න විදිහ. සිදුවන්නේම අන්ඥානකමක් මත පදනන් වෙලා. අන්ඥානකමක් මත යමක් ඉස්මත් වෙනවනම් ඒක හරි කියලා බාරගන්නවා. න්නුටමයිස භාවේ. අන්්‍යානක මක් පත යමක් සිදුවෙනවනක් ඒ කාරණාව හර කියල බාරගන්නවා අන්න තන්නාව සිද්ධුවනවා. අපි යහහිංගරූප දකිනවා කනෙන් සද්ධහනවා නාසිෙන් ආග්‍රහණය කරනවා දිවෙන් කසලබබනවා. කයිම් පහසලබනවා මනසිං හිතනවා මෙන්නමි වගේ ඔයෙක් දවල් කරද්දි අපි මොකද කරන්නේ ඒ සිදුවන්නාව කාරණාව අපි හරි කියල බාරගන්නවා හර කියල බාරගත්තහම ඒක ඔස්සේම ජීවිතය ගත කරනවා අන්න අවිද්‍යාවෙන් වැහිලක් තන්නහවෙන් බැඳිලයි මේ ලෝක සතවයා සංසාරය ගමන් කරන්න මේ අපි හොඳවට තේරුම් ගන්නට ඕන එහෙම වනොත් තමයි අපි උත්සාහ කරන්නේ මේ ජීවිතයේ පැවැත්මක් සිදුවන්නේ කොහොමද පැවැත්ම කියන කාරණාව තියන එකක්ද නැත්තන් අඥානකමින්ද පවතින්නේ අ්ඥානකමින් පවතිනවා නං එතන පවතින ස්භාවය එක්ක තමයි අපට මම ඉස්මත් වෙලාතියෙන්. අඥ්ඥානකම කාරණාව දුරුවීමද පවතින ස්භාවය සම් මම කියන එදීම කතාව ඉක්මූ වැඩ පිළි වෙලක් බුදුරන් වහන්සේගේ ධහරම්මේ තුළින් ඉස්මත්තුවෙන්. ඉතින් මේ ලෝකයේ පවතින ආකාරය පිළිබඳව පෙන්නර දෙන පැවැත්ම පිළිබඳව පෙන්නල දෙන බුදුරන් වහන්ස වදාල් දේශනාවක් තමයි ංඟබට අද කියල් දෙන්න බලාපොරොත්තුවෙන්. අංගුත්තර නිකායේ පළමු පොත්වහන්සේ තුළ තික නිපාතය තියෙන දේශනාවකයි මංවට පැහැදිලි කරන්න. අතකෝ ආයශම ආනන්දෝ ඒන බගවා තයෙනුප සංකමි එකල්ලි ආනන්ද ස්වාමීන් වහන්සේ භාග්‍යතන් වහන්සේ ළඟට ඇැවිදිල්ලා පැත්තකින් ඉදර වාඩි වෙලා භාගිතන් වහන්සේගේ මෙන්න මී වගේ ප්‍රශ්නයක් අහනු කවුදහන්නේ ආනද ස්වාමන් වහන්සේ. බහෝ බහෝතති බන්තය උච්චති කිහිතාවතානුකෝ බන්තේ බහෝ හෝති ස්වාමීණ භවය භවය කියලා කියනම් පැවැත්ම පැවැත්ම කියලා කිය නම්. කෙතකින් පැවැත්ම සිදු වෙනවාද. ස්වාමීණ කෙතකින්ද මේ පැවැත්ම කියන කාරණාව සිදුවෙන්. එතකොට දැම් මේ පෙන්නනිමොකක්ද පැවැත්ම ගැනද පැවැත්ම සිදු වෙනා කාරය ගැනද පැවැත්ම සිදු වෙනාකාරය ගෙන. පැවැත්ම කියෙන කාරණාව ගැන කතා කළත් ඒකත් පැවැත්ම කියන එක සිදුවීමක්මයි. හැබැයි බුදුරන් වහන්සේගේ ධර්මය ස භාවේ සම්පූර්ණය නිවැරදිම කාරණාව ජරිපච්චරණකන. ආනසවාමීන් වහන්සේත් මෙතින පස්්නනිහන නිවැරදිම කාරනාව. පැවැත්ම සිදුවන්නේ එකතකින්ද. දැන් අපි සේලෝ දෙෙනම යම් පැවැත්මකින්නවනේ. අපි සෑම දෙනම විධාකාරවිදියට පැත්ම න සද්ධ හම පැවැත්මකි න්නො මනසින් හිත හිතා පැවැත්මකින්න්නො. පැවැත්මක සිතීමම මම වෙලා. මට වෙනම් පැවැත්මක් කම් බෙලා නමි. හොඳ එක තේරුන්ගන්න. පැවැත්මම සිතීම මම වෙලා මිනිසත් මට වෙනම් පැවැත්මක් හම්බෙලා නමි. මට වෙනම් පැවැත්මක් හම්බුනා කියෙන කාරණාව ච්චි නදී තමයි පැවැත්ම වෙන දේවල් තුළ වැරද්ද දකිමින් ඒ පැවැත්ම ඉක්මවෙලා මම නැතන් ආත්මය කියන කාරණාව ශාන්තිය බවට පත්ති එක ලෝකයේ තියන අන්නේ විමුක්තිකාමයෙන් ලබන විමුක්තිය හොදර තරු ගැකු දා අපි ගොඩක් කියලාවට මට ලැබෙන පැවැත්මගෙන අපි හොයන්නේ පැත්මම කියන කාරණාව දීම මම සිදුවීම නිමේ හොයන්නේ මට ලැබෙන පැවැත්ම ගැෙන. ඒම හොයන්නගොටත් එතන පැටලෙනවා. ද මට පැවැත්ම ලැබුණ කියන කාරණාවක් සිදුවන හම පැත්මක් න ම කොහෙදන්නේ පැවැත්මක් නැතුව මට ඉඩයි ඩක් නහැ අපට මම ගැන කතා කරන්න නම් යම් කිසි පැවැත්මක විග්‍රහයක් අවශ්‍යයිමයි යම් කිසි පැවත්මක විග්‍රහයක් නැත්ත මම ගැන කතා කරන්න පුළුවන්ක මක් ලැබෙන නෑ ඒනඟයි පැවත්ම පිළිබඳ අහාර්ය හොයාගෙන යන්ඩ යම වඋනොත් තහාර්ථ ොයාගෙන යෑ මේේදීම මම කියන කාරණාවය තියෙන අසාර භාවේ ආත්මය කියන්න කාරන්න වෙදීම අසාර භාව වැරදිස් භාවය එයට අබුධ කරගන්න පුළුවන්. දැන් අප කවුරුත් දන්නේන්නේ අපේ ජීවිතය මේ පවතින ආකාරය පවතින්නේ කොහොමද කිය. පවතින ආකාරය අප පවතින්නේ යම් කිසි ක්‍රියාවක් අපි කරනවා හොදර හිතරබලටු යම් කිසි ක්‍රියාවක් කරනවා ඒ ක්‍රියාව එන්නේ අපේ ජීවිතය බැවිලා තියෙන්නේ. මුරු ජීවත්වම ගත්තාහම එක්කෝ අහනවා. එක්ක දකිනවා එක්කො හිතනවා එක කනවා බොනෝ එක්කො ඇවිදිනෝ එක්ක විදිනවා මොනවාහනි ක්‍රියාවක් කසේදම ජීවිතය විලා තිය එතකොට මෙන්න මේ කිය ක්‍රියාව එදෙන තැනදි මොකද වෙන්නේ ඒ ක්‍රියාවට අදාලා වෙන විදිහට ක්‍රියාවත් එක්ක අනුගත වෙන විදිහට අන්න ලෝකයේ තුළ පැවැත්මක් ගොඩ නැගිලා තියන කනවානක් කන දේට අනුව පේෙනවා නම් පේන දේට අනුව. ඇහෙනවානම් ඇහෙන දේට අනුව මෙන්න මේ කාරණාවලට අනුවමකද වෙන්නේ ලෝකයේ පැවැත්මක් ගොඩනගෙලා තියෙන්. එනකට මේ පැවැත්ම කියන්න කාරණාව ඉසමතු වෙන්න එහෙනම් ඕනෑම ක්‍රියාවක් මට පාදක වෙලා. ක්‍රියාවක් කියලා කියන්නේ මොකක් දෙ එහෙනම් ක්‍රියාවක් කියලා කියන්නේ යම් සංසිද්ධිය යම් සිද්ධියා ඔබ හොඳට හිතල බලන්ද යම් සි් සංසිද්ධියක් නැතුව ජීවිතය අප ජීවත්වෙනවා කියෙන කාරණාවක් වෙන වාද කියල්. මොනවා හෝ සංසිදධයක් ඇචිතනද ජීවත් වෙනවා කියෙන කාරණාවක් වන්න. නැත්තන් ජීවත් වෙනවා කියෙන කාරණාවක් සිද්ධවෙන්නේ නෑ. සම්පූර්යම ජීවත්වෙනවා කියෙන කාරණාවක් සිද්ධවෙෙන යම සංසිදධියයක්කෙ. අන බදුරන් වහස පෙන සබේ සංකාර අනිත්්චාති. සියරුම සකස්සී මනිත්‍යයි. ඔන්නවඒ සකස්්‍යයම පිළිබඳව අපට දකින්න පුළුවන්ක මක් ලැබුණුන්. පැවැත්මකට ඉඩක්තියේ විද. පැත්මට ඉඩක්නය පැවැත්මක් සම්පූර්ණයෙන් සිදුවන්නේ මේ සංස්කාර වලට අන්ඥානකමකින් දකින දැක්මක් ඇති නිසා. සංස්කාරයන්ගේස්භාවය පිරිබඳ හිටන් නැති නිසා. සංස්කාරයන්ගේස්භාව හිතන ව අනිවාර්ය මෙතන ද පැවැත්ම ඩක් නැති වෙන එනම් පැවැත්ම ගැනයි බුදුරන් වහන්සේගේ ආරස්වාමින් වහන්සේ යන්නේ භවය භවය කියලා කියනවා කිතකින් බවය වෙනවාද. දර භවය සිදුවෙන විදිේ පැවැත්ම සිදුවන විදිිය පැවැත්ම කියන කාරණා සිදුවීම ඇත හර්ති මෙන්නක යහන් බුදුරවාස විත්තර කරනා මෙන්න මේ දිට ආනන්ද කාමස්වභාවයි විපාක විදීමට ක්‍රියාවක් නැතිනම් ක්‍රියාකාරත්වයක් නැතිනම් මොකදද කියන්නේ කාමය කියන ස්වභාවයි ස්භාවයක් කියලා තියනම් නික් කාමයක් තියෙනව කියලා කියන්නේ නෑ. කාමයකින ස්වභාවයකට විපාක වෙන්ඩ එකන්නේ කාමයකන ස්වභාවත් ඉස්මතුවෙන්ද. කාමයකන ස්වභාවයක් විඳවන්න ලැබෙන්න්න කාමය ස්භ ක්‍රියාවක් කර්මයක් ඉට අදාළ ක්‍රියාවක් නැතිනම් කාම පැවැත්මක් පැනවෙනවාද නොහේතම්බන්ති පැනවෙන්නේන. ඔන්න හිතර බලන්න මං ඔබට මුලනුත් පැහැදිලි කරයික. අපට අපේ ජීවිත යම් කිසි ක්‍රියාකාරිත්වයක් සිදුවෙනු. ඒ ක්‍රියාකාරීත්වයක් සිදුවච්ච නිසාමකද වෙන්නේ ක්‍රියාකාරීත්්‍යයට අදාළූ පැවැත්මක් සිද්ධ. ක්‍රියාකාරීත්වයක් සිදුවනේ නැති නම් පැවැත්මක් සිදුව නොවද පැවැත්මක් සිදුවවෙන්නේ නැම් මෙතන පැහදිි කරන්න නිත්මකද යම් සභාවයක් අපිටමු රම්ම මේට නිකං උපමාවක් හැටියත් උදාහන එකටට කියන්න පෙනෙනීම කියන ස්භාවයක් ඉස්මතුවීමට අවශ්‍ය වන විදිී ක්‍රියාවක් නැත්තා පිෙනීම කියන පැවැත්මත් තියෙනවාද වෙඩි නෑනේ ඇසීම කියනස්භාවයකට ඉස්මතු වෙන්ඩ ක්‍රියාකාරයත්තුවයක් නැත්තා ඇසීම කියන පැවැත්මත් තියෙනවා දැනීම කියන ස්භාවය ඉස්මතුවෙන්න ක්‍රියාකාරරිත්වයක් නැත්තම් දැනීමගෙන පැවැත්මත් තියෙනවත් ෑ. දැන ගැනීම කියනෙක් සභාවය ඉස්මතුවෙන්ට ක්‍රාකාරීතය නැත්තම් දැන ගැනීම පැවැත්මත්තිෙනවා නෑ. ගමන් කරනවා කියන කාරණාව ඒ සභාව ගමන් කරනවා කියනස්භාවය ඉස්මතවීමට යෙදෙන්න්නට ඇතන් ඒකක් ලබන්නට ඒක් විඳවන්නට ක්‍රියාකාරිත්වයක් නැත්තන් ගමන් කරනවා කියන පැවැත්මත් තියෙනවද. නෑ. ඇඟට තේෙනවා නේදහෙනම් යම් ක්‍රියාකාරිත්්‍යයක් යම් පදනම මෙන්න මේකක් තමයි හේතුවෙන්නේ මොකකටද කාම බවය කියන කාරණාවට පැවැත්ම කියන කාරණාව කාම පැවැත්මක්. උදදාහරටගින් පැදිිෙ යිද මෙක මතර රන්න. අපි කතා කරනවා කියනත කතාවක් ඇහැෙනවා කිය ස්භාවයකට අදාළ විදිහයේ වූ ක්‍රියාකාරී්‍යයක් නැත්තා ඒක විඳවන්ඩ ඒක් එෙදෙන්න අදාලදයේ ක්‍රියාකාරීත්්‍යයක් නැත්ත කතා කරනවා කිය පැවැත්මක් එෙෙනවන්න පැවත්මක්ෙදෙන්නේ. කාමය කියන ස්වභාාවයට අවශ්‍ය වන විපාහකයක් විඳවඩ. කාමස භාවයක් පවතින්ට කාමස භාවයක් විඳවීමට. කාම් පැවැත්මක් කියල කතා කර නැතුව කාමස භාවක කතාක සම් වෙච්ච තියන දෙයක් කියන එක නෙමි. වෙන්න කාමස භාවය කියන කාරණාවකට ඉඩක් නැත්ත නැත්ත කාමස භාවය කියන කාරණාවක් සිදුවීමකට ක්‍රියාවක් නැත්තං. කාමය කියන පැවැත්මක් සිදුවෙන පැවැත්මක් සිදුවෙන්නේ එක හරින ි සරලව හිත බැලවත්ති එක හරි. ත් සිදවෙන්නේ. ඉතිරිකෝවානන්ද මෙසේ යානන්ද ැඟ නැතිපැත්ත මේ කතාකර බලන්න හරි පුද්ම ලස්සන කාරණාවක් කියන්නේ මනද මේ බලද දිහිතුනි ආරන්ද ස්වාමීන් වහන්සේට විග්‍රහ කරල පෙන්නන්නේ මෙතර නත්ති පැත්තිෙන්නේ. මහා නිධාන සූත්‍රය මේ ලඟඩි කතා කර. මහා නිධාන සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ ජාධතිපච්ා ජාමණන්න්නන් විග්‍රහ කරල පෙන්න්නේ මො පැත්ති. ඒ අසති පැත්තේ එතන පෙන්නම් නිත් මොකක්ද කිසිමාකාරයෙන් කොයිමාකාරයකින්වත් ජාතිය නැත්තන් ජාමරණ පැනවෙනවාද මොකක්ද විග්‍රහ කරන්න කියන්නේ ජාතිපොච්චා ජරාමරණන් කියන්නේ මොකක්ද කියලා ජාතිපච ජරාමණන් කියන්නේ මොකක්ද කර විග්‍රහ කරන්න නවා ඇබැයි පැදිිරන්නේ අසති පැත්ති ඇයි ප්‍රත්්‍යය විග්‍රහ කරන්න යනකොටම අ මේ කාරනවාේ මංකි අනස්වාමන් වහසේහන විද තිය බදුරහස් දෙන උත්රති නේ දිෙනවයි. යතහර්ථ වාදියුම් පෙන්නෙන කොට යතහර්ථය යෙද ඉක්මවීමක් නේද ඇතහර්ත යෙදීම ඉක්මවීම එ ඉක් මවීම් පැත්තෙන්තම කතා කරනති මහාන දන සුටට පෙන්නවා කොයිමාකාලකින් කිසිමාකාරකින් ජාතියක් නැත්තන් ජරාමරණයක් පැනවෙනවාද පැනවෙන්න. මේමයි හේතුව මේමයි නිධානය මොකටද ජරාමරණය ේතමයි ජාති දැන් පෙන්වුවේ මොකක්ද පෙන්වුවේ නොවෙන පැත්ත ඉස්මතුකර ප්‍රත්්‍ය පැත්ත. ප්‍රථ්‍යය දකිනවනම් ප්‍රත්්‍යය දැකීම කෘත්තියම වෙන්නේ තරවීමයි. දැන් අතන පෙන්වා ඒවිදිහටම මේයි හතුව මේම නිධානය කර පෙන්වවාක තනත් පෙන්වා. ොකද පහැදිලි කරන්නේ මෙසේ යානන්ද ක්‍රියාව තමයි පදනමෙත කෙත කියන්නේ දැන් අපි ගතොත් කහුඹරක බීජවපුරන්නේ කුම්ුරක බීජ වෙනසැ අපපිරේද නෑ. ක්‍රියාව තමයි පදනම වි්ඥාන බීජන් ක්‍රියාවේ දැනගැනීම පැළවෙනෝ පැලවීම ක්‍රියාවේ දැනගැනීම තමයි ඒක එක ක්‍රියාව පදනම වෙලා ක්‍රියාවේ දැනගැනීමකද වෙලා තියෙන්ද අන්න එක පැලෙන දෙයක් වෙලා. තන්නා සිනේ හෝ. ඒක හරි එහෙම මයි කියලා සතුටින් බිලිගැනීම තෙත්වීමයි දැන්වැඩිනෝ. අවි්‍යා නීවරනාානං සත්ථන අවිද්‍යාවය අහිච්්‍යාව සත්වයෝ තන්නා සංගෝජනා තන්නාවෙන් සංගෝජනය වෙලා හීන පහත් වූ ස්වභාවේ ද වෙලා තියෙන්නේ පහත් වූ ස්වභාවක දැන ගැනීම පිහිටලා විඤ්ඥානය පිහිටලා මෙසේ වේ නැත නැවත පැවැත්ම කියන කාරණාව සිද්ධුවෙනු මෙසේ නැවත නැවත පැවැත්ම කියන කාරණාව සිද්ධුවෙන ද මොකක්ද මේ කිව් හොඳෝට හිතර බලන්න ආරන්ස්වාමීන් වහන්සේ ඇහවුවේ මොන පැත්තිෙන්ද නත්ති පැත්ති නත්ති පැත්තිෙන් අහලා පෙන්නන්නේ තියෙන සංසිද්ධයක් නෑම ඔොට මුලීමම විිග්‍රහ කරී තිබෙන්න්නවු ලෝකයක් නෙමේ බුදුරන් වහන්සේ කතා කරී ලෝකයේ තියෙනවා කියලා ගන්න විදිහයි තිබෙන්න්නවු ලෝකයක ඇත්ත නෙමේ ලෝකයේ තියෙනවා කියලා ගන්න විදිහයි තුරට ෝකයේ තියෙනවා කියලා ගන්න විදිහයිකි වට තියෙනදයක් පෙන්නලා කතා කරන්න පුළුවන්න තියනදයක් පෙන්ලා කතා කරන්න බෑ බුදුරන් වහන්සේගේ ධර්මය පෙන්නන්නෙම තහත්වවාදී බව ඉස්මතු වීමම සක්කා නිදෝ. තියෙන්නව් කාරණාවක් නෙමි. තියෙන්නාව් කාරණාවක් නෙමේ කියන්නේෙ දැක කියන කාරණාවන් ඉත්නෑ. මේ යෙදීම සිදුවන්නේ කොහොමද. යෙදීම සිදුවන්නේ කොහොමද කියල කතා කරන්න නං තියෙන දෙයක් නෙමේද මේක මහිම නිසායි තියෙන්නේ කියලා කියනවට වඩා පිරිස දවීම කෘත්යක් ඉස්මතුකරොත් එදිති්ච කාරණ හොයන්න තියෙන් පිරි ෙවීම කුත්යක් නෙම ස්මතු කරන්න. මෙතන ඉස්මතු කරලා පෙන්නන්නේ මෙ මේ ප්‍රත්තියම් මේ ප්‍රත්ථය මේකෙන් මේ කාරණ වෙනවා කියලා කියන්න. මහානිදන සූති පෙන්නන්නේ. ජාති ප්‍රත්තිීන් ජරා මරණ කිය පෙන්න්නන්න. ජාති ප්‍රත්තියන් ජරාමරණ කියලා පෙන්වන්න එතන ඇතහත්තවාදී වීම කියනකොට අසතිපත්ත නේද විග්‍රහ වෙන්නට ඕනැත්. එතහත්තවාදී වීම අසතිපත්ව විග්‍රහ වෙන්නට ඕ අසති පත්ත විග්‍රහ කරපු තැනලි තමයි. මෙ මෙහෙමයි ජාතිපට්ටෙන් ජරාමන්න කියලා කියන්න. ඇයි එ එහෙම කියන්නේ මේ කතා කරන්නේ පිරිසිද හොයන්න ඕන කෙනෙකුට නෙමේ. පිරිසිද සෙවීම කැන දරසනයක් ඇතිවිය යුතු කෙනෙකුට නෙීම කතා කර. දර්සනයක් ඇති ඇතිවිය තු කෙනෙකුට කතාර න යාගේ ගෝජරත්වය දෙන්නට ටොනන. දැන් නුවනින් යුක්තා ආනදසාමින් වහන්සේට අයි ගෝජරත්වය පිරිඳ හොයන්න කියලා කියන්න ඕනෙද. සම්මාධිත ඇතිවෙන්න්න කිය දෝනින්නේ එක දානස්වාමන් වහසේ සෝත පන පලන ොස්කාල් එක විනි පිට කැතියනවා දහම දැක්ක එතකොට ආරංස්වාමි වස් උපස්ථාන කරන්නේ නවුරුදු විශ්සකඩත් එයාගේල්ල සර ආරංක්සාමීන් වහන්සේ කියලා කියන්නේ දහම දැකපු කෙනෙ ැට අුදු විසි පහක්මසේ බදුරන් වහන්සේට උපස්ථාන කලා තියෙන්නේ සෝතා පන්න කෙනෙක් ැටියට පිටි පස්සන්ගේ හත පන්න කෙනෙක් ැටිය එක තරගාතා වෙත් යෙන එතකොට කාමශ්‍රභාවයක විපාකවදන්න ක්‍රියාවක් නැත්තන් කාම්පැවත්මක් සිදුවන්නේ න අනසාම අනශත මෙිත්තු ගැන්නවා. දැන් අරුතන් අනස්සාමන් ව කුත්ියන්ටත් හහිව තමයි ආනන්ද. එහෙනම් මේ අනිපත්තමොකක්ද කාම දහතුවේ විපාකවදන්න ක්‍රියාවක් තියනෙනවල කාම්භවයක් පැනවෙනවා. දැන් මේ වෙන විදිහ. කාමය කියන පැවැත්ම සිද වෙන විදිිය. නැවත නැවත පැවැත්ම සිද වෙන විදි. මෙන්න මේ ආකාරයට කොහොමට වෙන්නේ ආනන්ද. ක්‍රියාව කියන ය මේ ක්‍රියාව කියන කාරණාව තමයි කෙතවෙන්නේ නඟට මංගර කීපු උදාහරන් ටිකත් එක් ෙර බලටු පෙනීම කියන්න ක්‍රියාවක් නැත්තං කිසිද විදියකින් දකිනවා පෙනෙනවා කියන ස්භාවක පැවැත්ම කතා කරන පුළුවන් කතා කරන්නම අන්නේ වගේ තමයි මේ කාමය කියන කාරණාවට එදෙන්ට අවශ්‍ය වන යම්කිසි ක්‍රියාවක් යෙදන තැනදී අන්න එතන පිහිටනවා. හොඳ එතබ අපි පිෙනමක් කියෙන කාරනවා පිහිට නිමේද ලක ලන්නිකිර ඒ විදිහටම අන්න එතන පිහිට නවා. පිහිටිවට පන්ස්සේ පිහිට ත්ත එෙක් මකද වෙන්නේ. ඒ පිහිටී මත්නක් කන්න එතන ඒක දැනගැනීම කෘති්‍යයක් බාට පත්වන පිහිටවා කියලා කිව්වා කියන එකම දැනගැනීම වන්නේමේද පිහිටියයා කියෙන බව දැනගැනීමක් නෙමේද දැනගත්තනන්නේ දැම් බවක් වෙලා. හතුරින් පිළි ගත්තා ඇයි හතුරින් පිගතේ ැ ැනගත කියනකොට හරිඒ හරි අන්න එතනද මොකද වෙන්නේ ඒගත් එක පවතින තා සිනහෝ දැම් මේක සිදුවන කොහොම අවිද්‍යාවෙන් වැහිලා තන්නාවෙන් බැඳලා දැමතන කාමය කියන කරන පහත් පහත් ස භාවයකයි විඥ්‍යානයේ පි දැනගැනීමකින් යුක්තෝන දැනගැනීමක පිහිටිය පහත් සභාවය පහත් සභාවයක් දැනගත්තා තමයි නැවත නවත පවතින්නාව විදිය. ඇැත ලෝකයේ හොඳගොට හිතර බලන්න අපි අපේ ජීවිතය ජීවත්වයෙන විදිය ගත්තට පන්සේ රූප සද්ධ ගන්ධ රස පහස බවක් කියලා දැනගැන වාසනය කරනවා කියන්නේ ඒ ඔස්සේම යමින් නැම් මොකක්ද මේ තියෙන් අර පහස්ස භහාවේ බැසගෙනන්නවා මේක තමයි තියෙන ලෝකය සිදුවීම නමේ ලෝකයේ තිය බවූ සිදුවීම යවා කියලා ගැනීම කියන කාරණාව සිදුවන විදි එත මෙතන බවය කියන කාරණාව සිදුවන ආකාහරයයි සම්පූර්ණයෙන් කතා කරන්න ඇ අහන්නත්මොකාද කෙතකින්ද බවය සිදුවන් බවයේ ඥානයාවන බවය සිදුවෙන ආකාරය දැක් අනම් මොකදවෙන්න එතර වෙන බව ඥානයාාවන බවය සිුව නාආකාරය දැක්කන අන්න එතර ව ැ අප තල බලමු අපේ ජීවිතය තුළ ඕනම කාරණාවක් එක්ක බලනකොට යම් කිසි ක්‍රියාකාරයුතියක් ඉස්මතු වුණොත් නේද අපට වංගන් වසිී පැවැත්මත්ති ක්‍රියාකාරයයක් ඉස්මතුනත්ං වගසිෙන් පැවැත්මක් කියන්නේන. නැ ය පැවැත්ම කියන කාරණාව එක්ක ගත්තහම් ඔය පැවැත්ම වෙන දෙයක් එක එහමනත්ත ඒ පැවත්ම වංව මම පැත්තක ඉඳලා ඒ පැවැත්ව හම්බනම කියන එක කතා කරන්න තිනවා. කතා කරට එකක්න ඒ යෙදීම මයි පැ මම කියලගන්න ඒකමයි සංස්කාර කියල කියන්නේ ඔන්නුවේ කාරණාවට ද බලන්න බවය කියන කාරණා විග්‍රහ කරනකට පැවැත්ම කියන කාරණ විග්‍රහ කරන්නකොට ක්‍රියාකාරයත්තුවයක ඉස්මතු වීමක් එකක පැහැදිියෙන ද මෙතනදී එක්තරා ලස්සන විග්ග හයක් තියනවා ඟ පටෙ සමුපාද අවිජ්‍යාපච්චා සංකාර සකකාරපච්ා විඥාන විඥා පච්චා නමුර පාදි වසයෙන් ඉගෙනගන්නවා. එතකොට ඒ ඉගෙනගන්නේ සම්පූර්ණයෙන් හේතු පල දහමක් හැටිය. දැ මෙතන කියන කාරණය පෙන්නෙනවා මෙන්න මෙතනින් විග්‍රහයි කිය ඉවර වෙලා ඉතිකෝ ආනම්ද කම්මන් කෙත්තන් විඥානම් බිියන් තන්නා සිනයෙහු රණාව කියලා ඊළඟට කියනවා අවි්‍යානීවරනානං සත්තාන තන්නා සංගෝජන හීනු දහත්වයා විඥා පතිතද. දැඟ එක වෙනම කියන හප. මෙන්න මෙහෙමයි මේක සිදුව එකලා එතන අතනින් ඉවරයි. එකන්නේ කර්මයකෙතයි විඤ්ඥානය බජයි තන්නාව සින බද බල දැම් එතන මේ විදිරයි කියලා උඩේ කරන කියන්නේ ඉ කරමය කෙට්ට කියන කාරනාව කියවුණ කර්මයක් නැත්ත ක්‍රියාවක් නැත්තං වෙන්න නෑැකිව. එළඟට තන්නාසිනේ හෝ කියනෙක් ඇයි පැවැත්ම කියන කාරනාවක් බව කියන එක අන්න පැවැත්ම කිස්මතු වෙන්නේ මෙන්න මෙහි මයි කියන කාරනාව. කර්මය කියන කාරණාවක් බවක් වූ දැනගැනීමේ කෘතිය. ඒ සියල්ලක්ම මුල් කියම පාටඇත් එක සම්බන්ධ. ඇයි මුල්කයේ පාටෙන් පෙන්නුවේ පෙන්නව එක තමයි මෙසේ කියල පෙන්න්න. කාම දහත වේපක්කං්ච යානන්ද කම්මක් නාභවිස් අපිනකෝ කාම් බව පඥ්ඥාහිතාත කියන කියෙන්. කාමය කියන ස්භාාවක විපාකිනන්න යම්කිසි ක්‍රියාවක් අනද නැත්තන් කාම සභාවයක් කාම් පැවැත්මක් තියෙනවද නැකනවා. මෙහෙම මයි යානන්ද. මෙත මේ විදිී රන්නද කර්මය කෙත වෙලා දැන් පවතින විදිී ක්‍රියාව කෙත වෙලා පවතින විදිේ. ජැනගැනීම බීගයේ වෙලා පැළවෙන විදිී අන්න බුද්ධියයක් විරුල බවක පත්වයනවා. ඉනඟට තනාව කියන කාරණාව පැවැත්මක් කියන බවයි නැත්තන් ඒක හරී කියන බව අන්න තන්නාව ජනය වෙලා. මේ විදිහයට සිදු වෙන බවදී මුකද වෙලා තියෙන්නේ අවිද්‍යායෙන් වෙහිල තියේට සන්නයි බැල තිය සත්‍යයාම මෙන්නම මේ හියදහතු වන්න. සත්ව ක න්න විදික් කිය නැතව පවසර විදියක්ක් කියීම දැන් මෙතන කියන සත්වය ඉන්න විී අතන වික්‍රමයම් මෙතනකි වෙන ආනන්ද යම් කිසි කෙනෙක් ෝගගේ වූ කරමයක් නිසා එයාගේ විඤ්‍යාණී බැහැෙන යාදර තන්නවැනො එහහිම කතාමක් කි වෙනේ මෙතන සිදුවීමක් කතා කරේ ඊළඟන කතා කර ඒ සිද්ධිය ලෝකයාට කියන්න පුළුවන් මොකක්ද පදන මද්‍යනයි අවිද්‍යාවෙන් වහිලා තන්නාවෙන් බැදිලලා නිසා හන දහතුවේ පිහිටලා තියෙන. ීර ස භාවේ විඤඥානයේ බැහැන යෙන ැන ගැනීම යුප්තුවෙලා තියෙන. ද අපට තනිතනීම පුද්ගලාවයනි කත්වයක් කාවත්තයහෙම සත්වයද නැද සත්වේ. තනිතන පුද්ගලලාේනි කටත්වයක් කාවතේ සත්වය අඥ්‍යානකමිද නැද අ්ානකමින්. අන්්‍යානකින් මකදලලා තියෙන. අන්‍යානකමින් වැහිලා තන්නාවෙන් බැදිලා ඒක ඔස්සේ දැනගෙන ඉන්න හීන පහත්තනකයි ඉන්න. කාමය කියන කාරණාවක්කන තන. බයන බදුරන් වහසේනම් කාමයට පෙන්නන්නේ සීන දාතුුවක ඉන්නවා කියලා. කාම් භවය කතා කරා ප්‍රතිපදාවත් එක්ක තියෙන දහතුුව ඉන්න මොවය කතා කරෙන හොඳුවල තරු ගන්න මේ කතා කරන්නේ බවය ගැනමි බවයේ කෘත්තිය. බවය සිදුවන විදිිය. එනම් බවය සිදුවන විදිහ කියනකොට මේක සම්මාධිත්්‍යයක් නේද. දකින විදිහයක් නේද. බවය සිදුවන විදිිය කියන්න බවය පැවැත්ම සිදුවන විදි. දකින විදි. දකින විදිහයේදී. මොකද වෙන්නේ එතරවීමයි සිදුවෙන්. ඊළඟට පැහැදිලි කරවා ආනන්ද ස්රූපයක් කියන ස්භාවය යම් රූපයක් කියනස්භාවය ස්භාවේ විපාක විදීමට යම් ක්‍රියාවක් නැත්තා. අර විදිටම තමයි මෙතන වෙන් කල පෙන්වා ඒ සරූපය රූපය රූප සභාවය කියන කාරණාවක ං ඔබට කිව උදාහරණෙක මේ තුනටම ගැලපෙනවා උදාහරණය හැබැයි මෙතරදි අර ඒ දහතුේ සභහය වෙනස් කරනු. රූපදහතුවේ පක්්ච රූප දහතුවේ රූප සභාවේ විපාකදින් දානන්ද යම් කර්මයක් නැත්තං රූපය කියලා පැවැත්මක් පැනවෙනවාද නෑ එත නත්තිපත්තිෙන් කතා කර තනත් නත්ති පැත්තිෙන් කතා කරේ ඇයි ක්‍රියන දෙක විග්‍රහහිනිම කතා කර සිදුුවන්නා වැඩ පිළිලු මෙසේ යානන්ද ඉතිකෝ ආනන්ද කම්මන් එෙත්තම් විඤ්ඥාණ්බිය ජන්තන්න සිනීහෝ පොද තන ද ඒ කාරණාවය පහැදිලිර ආනන්ද වෙන්න මේ විදිහට කර්මය කෙත වුණා ක්‍රියාව කුමර වුණ පැළවෙ ැ ක්‍රියාව. විඤ්ඥානය බීගිය වුණා පැළවෙෙන්ඩඕන දේ දැනගැනීම වුණා යම් කිසි යෙදීමක් සිදුව වුණනානම් ෙදීම සිදුවීමේ දැනගැනීම කුත්තිම තන්හාාවත් විඤ්ඥාණයත් ක්‍රියවෙලනී යෙදීම දැනගත්තන යම් ක්‍රියාවක යෙදීමත් දැනගත්තනම් ඒ දැනගැනීමම එඒ හරිකිලා පිළිගැනීමින් එ තන්නාවකුෘතිය තෙත්වීමත් වයෙනවා විඥානය වැඩෙනවා අනි වාලය දැනගත වැඩෙනව එක. හැබැයි සංස්කාරයේ සංස්කාර විදිර දැක්කන්නම් ක්‍රියාව ක්‍රියාව විදිර දැකනම් විඤ්ඥානය බුද්ධයක් වයිද විඤ්ඥානය උදධයක් වෙෙන නෑ අන්න බුදුරන් වහන්සේ පෙන්නු රදිලා තියෙනවා. සබ්බේ සංකාර අනිච්චාතිය දා පඥ්ඥාාව පස්සති අත නිබ්ි දුක්කේ සමක්ගෝ විුද්ධා සලු සංස්කාරණිතව වය දකි ොට විුද්ධිට මාර්ග. සියලු සංස්කාරයන් පිළිබඳව හොයන්නට ඕන සියලුම ක්‍රියාවන් පිළිබඳ හොයන්නට ඒක හොයනකොට ඒ අතහර්තිය ලැබීමක් හැටියට දකින්න නැත්තා අතහත්වවාදිකොට ලැබීමක් සිදුවෙන් නැත්තා දැනගැනීමක් වෙනවද දන ගැනීමක් වන්නේ දැන ගැනීමක් වන්න නැත්තං සිදුවන් එතරවීම එතරවීම දකින මග වෙනවා සියරු සංස්කානිත්ව වයෙන්දක. අවිද්‍යා නිීවරණනං සත්්‍යනන් තන්නා සංගජාන මජිමහයේ දහතුවවා විඤඥාන පතිට්ටිතන් ඒවාන් ආයතින් පුන බවාබිලිබ්බත්ති හෝතියි. අවිද්‍යායම සි්චි සත්ත්වයා තහාාවෙන් බැදිල මදධම දහතුී මධධිම සභාවේ විඤ්ඥානය පිහිටලා තියෙන්. ද මලන්නර පැත්ත කෙනල කන්න විද්ගහයක්මින්. එකන්නේ අන්න අරවිදියට අවිද්‍යාංගජි සත්වයෝ මෙන්න මේ දධම දහති ැගනින්. පල විග්‍රහ නියායාත්මක භාවය විග්‍රහ කර ඉළකට න්‍යාත්ක භාවයක මේ සිදුවන විදේ පත්තකි කියල විග්‍රහ කරා ඒව ආතින් බුණක් භාවිි නිම්බත්තිකෝති මෙන්න මේ වි නැවත නැවත නවත නැවත පැවැත්ම සිදුවෙනවා කියලා බදුරන්හසේ දා අරූප දහතු වේපක්හංචානන්ද අරූපය කියලා කියන්න විමුක්තියක් නී බලන්නක අරූපය කියයන්න විමුක්තිය හැබැයියි අරූපය කිය කතාවක් කෙලිච්චි තැනදී ඒක මොකක්ද පැවැත්මක්. අරූප දහතුවේ විපාකවෙෙනින්ද. ක්‍රියාවක් නැත්තං අරූප දහතුවේ විපාකයක් වවෙෙනින්න්න අරප භවයක් ඉස්මතු වෙන්නේ මොකක් එක්ද ක්‍රියාවක් එක්කමයි. හොඳට එකක තේරුම් ගැන්න. අරූප භවයක් ඉස්මතු වෙන්නේ ක්‍රියාවක් එක්ක මයි. මේක පෙන්නන්නේ කෙනෙක්ගුකෙ දෙයක් කරීරණවේ. කෙනෙකු දයක්කීවත්ය මෙත ප්‍රශ්නයක් වන කෙනෙකුට අරුබව මංගකට මුලිප පැදිරිිර කෙනෙකුගේ පැවත්ම කරෙන නමේතාන පැවැත්ම කියන කාරණාව එක්ක මයි කෙනා කියන කාරණාවක් ප්‍රකට වෙලාති. පැවත්ම කියන කාරණ අතහත්වවා දී වන කෙනා කියෙන කාරණාව විශමත් වෙනනින පැවත්ම කියෙන කාරන තහත්තවවාද වන කෙනා කියන කාරණාව විස්මතු වෙනනේ. එතකොට අරූප කියන ස්භාව ඒපාකදට ආනන්ද ක්‍රියාවක් නැතිනම් අරූපක පැත්ම සිදනව අරූපය කියල පැවැත්මක් සිදවෙන්නේ නෑ එතකොට එෙනම් දැම් බලන්ටු මේක හරිස් ලස්සනය කියනෙදැ කෙනෙුට අරූප බවක් කව තිමුක්තියක් වෙලා ධරම සැභාවයක්කි අරූපය කතාගන්න කොට එක විමුතියක් වෙලාන්නේේ අරූපය කතාවත් තියෙනු. නිම්බානය කියන කාරණාව කතාවක් නේ නිබානය කියන කාරණාව කතාව සම්පූර්ණය ඉක්මවීම කතාවම ඉක්මවීම. අරුපයයට කොට වෙච්ච රාමුවත් තියෙන අරූපේ තුළ ඉදදි කොටු චරම්ුවර නෑ. අරූපයට කොට වෙච රාමුවත් යෙනවා ධර්ම සභාවවැකට විග්‍රහ කරන්න. ධර්ම සැභාාවයක්කට විග්‍රහකරජ අරූපය කොටු කරන්න පුළුවක්. අන්නේ කොටු කරන්නනාාකාර පෙන්නෙනවා අමකක්ද අරූප කියන සභාවේ හිපාකිනින්ද ක්‍රියාවක් නැතිනම් අරූප කියන පැවැත්මක් පැ නෑ පැනවින්නේනේ ආනන්ද බෙන්න්න මේ විදිහටයි කම්මන් කෙත්තන් කර්මය කෙතයි ක්‍රියාව කෙතයි. වි්ානම් බිජන් දැනීම බිජුවයි තන්නා සිනය හෝ තන්න හා සතුතුබීම කියන එකයි ජලයේ අවිද්‍යා නීවරනාානං සත්්‍යනම් තන්නා සංගෝජනන් නම් පනීතයි දහතුයා විඤ්ඥානම් පත්ටිත අන්න විග්‍රහ කරනවාමකද්දමි ප්‍රනීත සභාවයා එද සත්වයාගේකමකක්ද ප්‍රනීතත්ත්වය කාමිත ප්‍රනීතත්වය සත්වයා සත්ව්‍යයා ො මුතියක් වෙලා ප්‍රීතික කතා කරන්න. ඒවන් ආයතින් පුනක් බභහාව බත්ධ හෝති මෙන්න මේ විදිහටයි නැවත නැවතය පැවැත්මක් කියන කාරණාවක් සිදුවෙන්නේ. ඒවන්කෝ ආනන්ද බහෝ හෝත ආනන්ද බන්න මේ විදිහයට බවය වෙනවා භවය සිදුවන්නේ මෙන්න මේ විදිහටයි. ඒවන්කෝ අනන්ද බහෝ හෝත භවය පැවැත්ම සිදුවෙන විදිහක් බදුරන් වහස කතාර කරන්න තු මෙන්න මේ විදයට පැවැත්ම සිදුවෙනවා. දැම් බලන්න මේ කාරණාවක්ක මේ සූත්‍රයේ ධර්මපරියාය අර්ථයත්යෙක් ගන්නකොට ඒ අර්ථය අපි වෙනම හිතන්නට ඕය. ජීවිතය එක්ක බලන්න නිකමට හිතලා මං අර කී පුටික ඇහැට පැනීමක් කියන කාරණාව ක්‍රියාවක් සිදුවන් නැත්තම්. පැෙනීමක් කියන කාරණාව පැවැත්ම කපන්නවාද ඉන්නේ නෑ එහෙනම් අපි ක්‍රියාව සිදුවන්නේ කොහොමද කියලා හෙවී විතුයිනි ක්‍රියාව සිදුවේ නාකාරය මොකක්ද කියලා හොයන්නට ඕන ාව සිදුවේ නාකාරය හොය පුතනදී අන්න ඒ ක්‍රියාවට බහුයත්වයක් කිස්මතු වෙන්නේ නෑ සංස්කාරය නිත්ති බව කිස්මතුවීමක් වෙන්නේන සංස්කාර අනිත්‍යයි අනිත්‍යයි න අන්නේ විසුද්ධිය දකින විදි විශුද්ධට යන මග නිවීමට යන මග. දෙැම මේ දවස් ටිකේම දිගට මොබට පෙන්නපු කරුණු හිටන් ඕන කරුණු පෙන්නපු විදිිය ඇතුළ තියෙන්නේ මෙන්න මේ කාරණාව හොයන්න කියනෙන? මේ කාරණාව හොයන්න කියන එකයි පැහැදිලිකර. මෙන්න මේ සිදුවන විදි පිළිබඳ හොයන්න කියන එකයි පැහැදිලිකරේ. සිදුවන විදිිය පිළිබඳව හොයන්න්න පටන්ගත්වොත්යෙම අන්නේ කෙනාට පුළුවන්කමක් ලැබෙනවා. සිදුවීමට ඉඩක් නොවීම අසංකත අසංකාර. අසංකත අසංකාර කියන, ඉක්මවීම සකස් නොවීම සකස් නොවීම කියල කියන්නේ. සකස්වෙෙන එක නැතිවෙනවා කියන එක නෙමි. අි පටලවා ගන්නවා සකස් වෙනවා යමක් එක නැතිවෙනවා කියලා. වෙන සකස්ච නතිවෙනවා කිය එක නෙමේ සකස්වීම දකින කොට දකින තැනදී විඤ්ඥාන බිහිජය වෙන්න ඇත්තං තන්නා සිනහෝ වෙන්න ඇත්තා සංස්කාර ඇතහර්සනම් දකින්නේ එතකොටමකර වෙන්නේ. පැවැත්මක් ඉත්මතු වේ විදි පැවැත්මක් ඉත්මතිවෙන්නේ කතාවක් නෑ ැන ගැනීමක් එෙදෙන්නේ එතර වෙනවා. මෙන්න එතරමීම සඳහා අපි ජීවිතය තුළ මේ අසාමාන්‍ය හිතන ගතිය අසාමාන චින්තන ගති අපි හුරු කරගන්නට වන. අපි ජීවිතය පිළබඳ හොයන්නටඕන. ඒකට මේ දේශාව ඔබට ගොඩා උපකාර කර ගන්න පුළුව. උගල මේ දේශනාව පෙන්න්නන්න හැම්වලීම ජීවිත අප ජීවත්වන විදිහ පිළිබඳවනි මේ අපට ලෝකයේ ප්‍රකට ප්‍රකට බව කියන කාණ තිබන්නාව ලෝකයක සභාවය නම ලෝකයක් යෙදෙන්නාව විදිහ ලෝකය කියන කාරණාවක් එෙදන විදිහ. ද දි පෙන්නන්නේ අන්‍යානකම පදන මත් එෙක්ක. එතිඒ නිසා අධිෂ්ඨානයක් ඇති කරගන්න ජීවිතයට නිරන්තරයෙන්ම ධර්මේශ්‍රවනය කරමින් ජීවිතයේ සත්‍ය හොයමින් කිසිදු විදිකට තමන්ට කොටවෙච්ච රාමුවකර කොටුුවන්නේෙ නැතුව විවෘත්ත්‍රයව පුළුල් මනසකින් යුපක්තුව ජීවිතයේ දිහා දකින්නට මේ දේශනාවත් උපකාරයක්ම කරගන්නවාගේ අධිෂ්ටානයක් ඇති කරගන්න.